සුබෝදසනක් ජාමික සුබෝදසනක් චරිත ඉතින් බොහෝ දිනක අද දවසේ අපි දෙදෙනා හමු නොවේවි කියලා බලාගෙන හිටිය ඔව් ඈ හැබැයි හම්බුණා අපි දෙන්න අපි හමු වුණා ඔව් ඉතින් පල්ලෙහාට බහිනකම් බලාගෙන හිටිය ඉතින් අපි බැස්සා ඒගොල්ලෝ අපි පහලට ආවේ නැති නිසා ඒගොල්ලෝ වෙන වෙන වැඩ කරා ඒව පස්සට කියමු ඒගොල්ලෝ ඉහෙලට ගියා ඔව් එහෙනම් කමන්නේ ඔව් ඉතින් මේ කොහොම හරි ඔන්න අපි අද දවසෙත් හමු වෙනවා net fm බැලුම් ගලින් දැන් කියන්න ඕන කාරණාවකුත් තියෙනවා මේ තමයි ලංකාවේ වැඩිපුරම අය අහන රේඩියෝව. ඔව්. net fm රේඩියෝවනේ. ඔව්. නේ වැඩිපුරම අය අහන වැඩසටහන. ඔව්. නේ net fm බැලුම්ගල. ඉතින් ඒ නිසා ඒ ආඩම්බරෙන් තමයි අද දවසෙත් අපි කතා කරන්නේ. ඔව්. ඒකම තව දෙයක් කියන්නත් තියෙනවා. දැන් ඊයේ වැඩසටහනෙන් පස්සේ අපිට බොහෝ දෙනෙකු කතා කරා. මොකද අර එක්තරා මහත්මයෙක් අපිට යෝජනාවක් කරානේ මිනිස් පවුරක් ගොඩනගමු කියලා. ඉතින් ඒ පවුර ගොඩනගන්න බොහෝ දෙනෙකු කැමැත්ත පළ කරලා තිබුණා. අපේ හොට්ලයින් එකට කතා කරලා තිබුණා. අද දවසෙත් ඔන්න කතා කරන්න පුළුවන් කතා කරලා බලමු ඉතින් මේ මොකද්ද කරන්න කියන එක නේද මේ පවුර බිඳෙන්නේ නැති එකක් වෙන්න ඕන හැබැයි අන්න ඒකයි එහෙම මෙන් ගඩොල් ඇදුනාල කමන්නේ හැබැයි මේක බිඳෙන්නේ නැති පවුරක් බවට පත් වෙන්න ඕන ඉතින් ඔය අතරතුර අපිට හුඟ දෙනෙක් කතා කරනෝනේ net fm බැලුම්ගල් හොට්ලයින් එකට ඉතින් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න ගේනවා මෙන්න මේ ප්‍රශ්නට විසඳලා දෙන්න පුළුවන් නම් මේකට මැදිහත් වෙන්න කියන එක මොකද බොහෝ දෙනෙකු දන්නවා අපි ඉතින් මැදිහත් වුණොත් වැඩේ විසඳනවා කියන එක සමහරක් දේවල් තියෙනවා ඔහේ තියෙනවා කිසිම විසඳුමක් නැතුව නේද හැබැයි විසඳාගත හැකි ප්‍රශ්න ඒ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න කෙනෙක් නැහැ සොයා බලන්න කෙනෙක් නැහැ ඒකට කියනවා සමහරු කියනවා ප්‍රශ්න එක තැන පල් වෙනවා කියලා එහෙම නොවි ප්‍රශ්න විසඳන එක තමයි මාධ්‍යක යුතුකම ඉතින් මාධ්‍යයක් හැටියට අපි මේ වැඩේ කරගෙන යනවා ඒ අපේ පුරසාරන්ට කියන්නේ කිව්වේ කිව්වේ ප්‍රශ්න ගැන දැන් කතා කරන්න ඕනේ මේ බලාගෙන ඉන්නේ ඒක කතා කරන ගන්නේ හැබැයි සමහරක් ප්‍රශ්න තියෙනවා දකින්නකොට දකින්නේ හරි පුංචි කියලා නේද හැබැයි මේ ප්‍රශ්න බලපාන විදිය හුඟ දෙනෙක්ට දැනෙනවා. ඔව්. හැබැයි අපිට හුඟක් ප්‍රශ්න බලන්නේ කියලා තියෙන්නේ අර උඩින් බලන දේ නෙවෙයිනේ, පේන දේ නෙවෙයිනේ ප්‍රශ්න ඇතුලේ තියෙන්නේ කියලා කියනවනේ. ඔව්. ඔය වගේ ප්‍රශ්න කතා කරන්න ගියාම සමහරු කියන අනේ මේ එක්කෙනෙකුට දෙන්නෙකුට තියෙන ප්‍රශ්න මේ අපිට මොකටද රටට කියන්නේ ඕවා එහෙම කියලා. හැබැයි ප්‍රශ්න එක්කෙනෙකුට දෙන්නෙකුට එහෙම උඩින් පෙනුනට මේක බැලුවහම රටටම බලපාන ප්‍රශ්න වෙන්නත් පුළුවන්. අර කියමනක් තියෙනවා හැදෙන ගහ දෙපැත්තින් දැනේ කියලා. දෙපැත්තින් දැනේ කියලා කියන්නේ. දෙපැත්තින් දැනේ. ඔව්. සමහරු කියනකොට දෙපැත්තෙන් දරනවා කියලා. ඉතින් මේ කොහොම හරි ඔන්න අද දවසේ අපි කතා කරන්නේ වවුනියාව වැලියොය කල්යාණිපුර අංක 1. ඔව් ඒක තමයි ගම නේද? ඔව්. ඉතින් ඔන්න ඔය ගමට ගමේ ඉන්නේ මේ අර කුෂිකර්මෙන් ජීවත් වෙන අහිංසක ගොවි ජනතාව. ඔව්. එතකොට ඒ ගොවි ජනතාවගේ සමිතියක් තියෙනවා ගැමුණු ගොවි සමිතිය කියලා. බොහෝ ගම්වල ඔය සමිතිය තියෙනවා. ඔව්. මොකද ඒ ජනතාව එකතු වෙලා ඉතාමත් ලස්සනට තමන්ගේ දේවල් කරගෙන එකමුතුවෙන් වැඩේ කරගෙන යනවා. මේ අමතක කරන්න එපා ගොවියෝ කියලා කියන්නේ රජුරු. නේ? ඔව්. වැරදියට වටා ගන්න එපා. රජුරු. ඔව්. ඒ කාලේ නේද? ඔව්. අර කතාවක් කියනවනේ මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා. අන්න එහෙම තමයි අපේ රටේ ගොවියන්ට සලකන්න ඕන, ගරු කරන්නත් ඕන. මේ සමහරක් දේවල් මේ ඉත අමාරු වෙන්න කරන්නේ මොහොර ටික නැහැ වතුර ටික නැහැ දැන් නියඟයක් ඇවිල්ලා තියෙනවා නේ අස්වැන්න අරගන්න විදියක් නැහැ ණය වෙලා තියෙනවා සමහර අය ඒකනේ සියදිවි හානි කරගත්තේ අපිට එහෙම කාලයකුත් තිබුණානේ තිබුණානේ මේ දැන් එක ඔන්න මෙන්න කොහොම හරි තියාගෙන ඉන්නෝ යන්තම් ගැට ගහගෙන නේද කතාව කියන්නේ ඉස්සෙල්ලා ඒ පැත්තේ ජනතාවගේ හඬ අවදි කරලා ඉමු මේමයි දැන් යාතු මේ ගම්වල තියෙන්නේ අර අර මේ වැලියෝ කියන එක සාමාන්‍ය මේ යුද්ධ කලාපයක් වගේ තිබිලා තියෙන්නේ ඒකා එහෙම ඉන්නකොට ඒ කාලේ ඒ පරණ වශයෙන් ගිනන ඊට පස්සේ 2009 මේ හට අලුතෙන් පදින් දෙවි අම්මා අලුතෙන් රැකි ඒ ආවට පස්සේ තමයි මේ ගෝල්නගිරි හදලා ඊට කලින් දීලා ගෙවදරවා දීලා ඔය කැප්ට පවා දුන්නේ ගොවි සමිතිය වලට මේ මිනිසුන්ට උපකාර ගන්න කියලා කැප්ට දෙකක් හම්බුණා අපිට ඔය මහින්ද රාජපක්ෂ මහතා ඉන්න කාලේ තමයි කැප්ට දෙක හම්බුනේ ඒ හම්බුනේ මේ මිනිසුන්ට ඔක්කොටම වැඩ කරගන්න කියලා නැවත පදින් ගිරින් ගියා ඒ වර තමයි දීලා තියෙන්නේ ගොවි සමිතියට
එතකොට ඒ වාහනේ පොත දීලා තියනවද ගොවි සමිතියට? පොත දීලා නැහැ, පොත තියෙන ඒජ් ඔෆිසර් එකට. සමහරක් ඒවා ඉතින් එහෙම තමයි රජයේ වැඩනේ. ඔව්. හැබැයි මේ දැන් ඔන්න ඔක කියනවනේ මේ මේ යුද්ධෙන් පීඩාවට ලක් වෙච්ච ගම්මානය. මායිම් ගම්මානය. මායිම් ගම්මානයක්. ඉතින් ඒ ගම්මාන වල ආදාමතක වෙලා තියෙනක වෙනම කතාවක්. හැබැයි ඉතින් මේ ට්‍රැක්ටර් දීලා මේ ගොවි කටයුතු කරගෙන යන ට්‍රැක්ටර් දෙකක් දීලා තියෙනවා. ගමට ගොවි සංවිධානයට දීලා තියෙනවා. ගැමුණු ගොවි සමිතියට. ඔව්. ඉතින් ඒ සමිතියට දුන්න ට්‍රැක්ටර් දෙක දැන් තියෙන්නේ මේ නායකගේ ගෙවල් වල. ඔව්. දැන් මේක සුරුවට ගන්න එපා. දැන් ඔය හුඟක් අයගේ ගෙවල් වල තියලා දැන් බඩු හම්බුණානේ පහුගිය කාලේ. සමහර ඒව ලොකු ඒව තියෙනවා කියලා හොයන්න ගියා මෙලෝ දෙයක් නැහැ. ඔව් අපිට මේ ඉනා ගියාට එහෙම කියනෝ නෙමෙයි මේ අනන්න වෙන දේවල් මේවා. ඔව් මොකද අපි කියන්නේ මේ අර පහත තැන මුලින් හදා ගන්න ඕනනේ නේද? දැන් මේව බෝ වෙලා තියෙන්නේ. ලොක්කොන්ගේ ගෙවල් වල ලොකු දේවල් හොරකම් කරගෙන ගිහිල්ලා තියාගෙන ඉන්නකොට පොඩි අයත් පුරුදු වෙනවා අනේ ගහන්න පුළුවන් තැනක කොහොම හරි කරගෙන ගිහිල්ලා ඒක ලොක තියාගන්න. ලොක්කො එහෙම නම් ෂොක් වෙන අපිට බැරිද කියලා ඒගොල්ලොත් ඒක කරන්න පටන් ගත්තා. මෙහෙම බලාලු. මොකද සභාපතිතුමාගේ මේ තත්ත්වය ගැන මේ කියන සූදානම් වෙන්නේ දැන් එක එක දැන් ගොවි සමිතියේ සභාපතිවරු ඉන්නෝනේ නේ. දැන් ට්‍රැක්ටර් දෙක දැන් කට්ටි හොයනවා. කොහෙද තියෙන්නේ කියන එක. බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ ට්‍රැක්ටර් විකුණලා තියෙන්නේ ගොවි සමිතියේ සභාපති. එහෙම කරලා ඉන්නකොට මේගොල්ලෝ කරපු වැඩේ මේවට ඒගොල්ලෝ අර රජ නිලධාරියත් අල්ලාගෙන මේ ගමේ මිනිස්සු කර රජ නිලධාරියත් අල්ලාගෙන අර ට්‍රැක්ටර් එහෙට නැරතන මොන වරද කෙරුවා කියන්න කෙනෙක් නැහැ. විද්‍යාපති කාර්යාලයේ ගියක් ඒකත් හේතුවක් වෙලා තියෙන පොලිසි ටිකත් එකයි මහවැලි ටිකත් එකයි එහෙම ක්‍රමයක් හදාගන්න මේකත්. අපි දැන් මොනවා හරි චෝදනාවක් එන්නේ එහාට දැම්මොත් එහෙම චෝදනාව අහවලා දැම්මේ කියලත් මේ මාක්ස් නිලධාරි මේගොල්ලෝට දැනුම් දෙනවා. ඒ දැනුම් දුන්නාන් පස්සේ මේගොල්ලෝ අනිපර ගමේ මිනිස්සුන් පරිගන්න ආය. එතකොට මෙවුවා කියන්න තරම් අපි සාමාන්‍ය පොඩි මිනිහෝ කියන්න තරම් තැනක් නැහැ. එතකොට මේවා කියපුවාම මේ කට්ටිය පරිගන්නවා ඒ ඉන්න මිනිස්සු කතා කරන්නේ. මේකේ වැඩේ කියන්නේ මේ ගමෙත් කට්ටිය ඔක්කොම ඉන්න කට්ටිය අපි හිතමු ගමේ 300ක් ඉන්නවා කියලා. 150 150 කෑලි දෙකකට දෙපැත්තට වෙලා තින්නේ අර ඒ 아무ත් පක්ෂවලත් එහෙම තිනවනේ ඒ වගේ වෙලා තියෙන්නේ මේ ගමේ කට්ටිය. ඔව් මොකද මේ අපේ රටේ තියෙන ප්‍රධානම දේ තමයි කණ්ඩායම් එක්ක වැඩි කල් ඉන්න බෑ. බෑ බෑ බෑ. ඒ නිසා කැඩිලම යනවා ඒවා. වාප්ප කල් යනවා එහෙම. එහෙම මේ සිද්ධ වෙන එක දේ. ඒ නිසා මේ අර ඒව ඇතුලේ තියෙන්නම මේ පෞද්ගලික ඌමනාවල්. ඔව්. ඉතින් ඒ නිසා රටක් හැටියට එක්සේසත් වෙන්න කියලානේ කියන්නේ. කියන්නේ. සංහිඳියාව ඕන කියලා දැන් කියනවා අපි එකතු වෙමු කියලා කියනවා ಜಾති ભેද නැහැ එක රටක් හැටියට ඉන්න ඕන කියලා කියනවා ඒව වුණොත් තමයි රටක් සංවර්ධනය වෙන්නේ මොකද බොහෝ ලෝකේ රටවල් සංවර්ධනය උනේ තනි තනියෙන් නෙමෙයිනේ ඒ ජනතාව එකතු වුණා නේ එක පක්ෂයක් නෙමෙයි රට සංවර්ධනය කරේ එකතු වෙච්ච හැමතැනකදීම හරි ශක්තිමත්නේ ඒ ශක්තිමත්භාවයත් එක්ක තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ ඉතින් අපිත් කියන්නේ මේ එක ප්‍රශ්නයක් වුණාට මේක තමයි රට ඇතුලේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ එකමුතු වෙන්න බෑ Tamanට දෙයක් දුන්නොත් කඩාගෙන කනවා නේ ඒක බලන්න තමන් ගැනම විතරයි. ඔව්. අනුන් ගැන බලන්නේ නැහැ. ඔව්. අර එක දරකෝටුවක් අරගෙන කඩන්න හරි ලේසියිනේ. හැබැයි දර මිඩියක් මේ එකපාර කඩන්න බෑනේ. අන්න ඒ වගේ ශක්තිමත් හැමෝම මේකට එකතු වුණා. ඔව්. දැන් මේ ප්‍රශ්නය කාටවත් කියන්නත් බෑ. බෑ. කිව්වොත් තව ප්‍රශ්න ඇති වෙනවා. ඔව්. ගෙවල් වලට ඇවිල්ලා බයිනවා. ඊට පස්සේ අමනාප වෙනවා. ළමයින්ට ගමේ ඉන්න බැරි වෙනවා. ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවනේ. අනේ ඕගොල්ලෝ පුළුවන් තරම් කන්න කියලා කටවහගෙන ඉන්න තමයි වෙන්නේ. නේ? මේක තමයි සාමාන්‍ය සිද්ධිය. ඔව්. ඉතින් එතනින් එහාට කවුරු හරි හිතුවොත් තමයි මේ වගේ අපිට කියලා මේ උදව්ව කරගන්න හරි මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතන්. ඉතින් මේ එහෙම කාලයක් තිස්සේ මේ ජනතාව මේ ගැන මුකුත් නොකිය ඉතින් කටවහගෙනත් ඉඳලා තියෙනවා. තියෙනවා. මේ හිතේ තියාගෙන. හිතේ තියාගෙන ඉන්නේ කොහොඳ නැහැ. කොයි මොහොතේ හරි පිපුරුව කොතනින් අවසන් වේද කියලා දන්නේ නැහැ. නේ? ඔව්. එහෙමනේ. එහෙමයි. හරි බලමු ඊළඟට වෙන්නේ. එතකොට පොතේ යූපීසික තියෙන්නේ මේක විද්‍යාපතිතුමාට කිව්වට වැරක් නැහැ. ගාවසේ මාතර කිව්වට නම් මොකද ඒ දිනර ආයිති තියෙන්නේ. ඒ දිනර කීපෙටි මේගොල්ලෝ ඔන්න අහවලයිද මෙහෙම එකක් කියලා ගියා කියලා මේගොල්ලෝ අරගොල්ලොන් දැනුම් දෙනවා. එතකොට මේ සම්බන්ධව කිසි කෙනෙක් හොයා බැලීමක් කරන්නේ නැහැ. මොකද මේගොල්ලන්ට ඕන දේවල් ඔක්කොම කරනවා. දැන් ඔය දැන් අර ගියාණ්ඩු කාලේ අර 350ට පොහොර දුන්නානේ. ඒ පොහොර කොහොමද මේගොල්ලෝ ගෙවලු තව හංගනින්න. මොකද මේගොල්ලෝ නන්දාර බෝරුට අරගෙන ගොඩ ගාවට මේගොල්ලෝ මේ තේර රුපියල් 1000 ගානේ හොරෙන් විකුණවුවා. තාම තියෙනවද ඒවා? තාම තියෙනවා 10ක් 12ක් ඒවා. පොහොර මිදිද? ඔව්. ඒ කියන්නේ ඒ කාලේ දුන්නේ අර මහින්ද කියන තැන කියලා ගහලා දුන්නේ. ඔව්. ඒවා ගහපුවා තමයි තියෙන්නේ. තාම තියෙනවද ගෙවලුද? ඔව් තාම තියෙනවා. දැන් රුපියල් 2500 විකුණනකොට මේ කට්ටිය රුපියල් 1000 ගානේ මෙයාවදී විකුණවුවා. හා හා. එතකොට මේගොල්ලෝ ඒ කීන කරනේවට කාට කියන්න කියන්නේ එකක් නෑ. මොකද කීපෙටි කියලාම කියන අනිත් පැත්තට. නෝක තමයි ලංකාව කියන්නේ. ඈ ලංකාවේ එහෙම වුණාට නෑ මෙන රටවල එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ඒකනේ චරිත වරද්ද ගන්නව ලංකාව හරි හොඳයි එහෙම වෙන්නේ. දැන් හුඟක් වෙලාවට මේ හුඟක් අයට කලකිරීම ඇති වෙන්නේ මෙන්න මේ සිද්ධි නිසානේ.
රට දාලා නැහැ වැඩි වෙලා තියෙනවා. මොකද ඒ කියන්නේ අර පුද්ගලයන්ගේ සදාචාරාත්මක භාවය අඩු වෙලා තියෙනවා කියන එකත් එක්ක. ලෝකේ බොහෝ රටවල් වල මිනිස්සු සදාචාරාත්මක වෙනකොට අපේ රට තමයි ඒක ඉහෙලින්ම තිබ්බ ඉස්සර. දැන් අපේ අය ටික ටික අතහැරලා දාලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් වෙන තැන් වලින් හිතන්න කියලා තමයි මේ ආරාධනා කරන්නේ. ඔව් සදාචාරයේ වලපල්ලට ගියා වේ කියලා තමයි දැන් ඉතින් කට්ටිය ජීවත් වෙන්නේ. ඒක හින්දා අර වටිනා මිනිස්සු මේ රට දාලා යනවා. අන්න ඒකත් පාඩුවක්. මෙන්න මේ අද කතා කරන එක අන්න ඒක දෙවන්ත පාඩුවක්. ඒ කියන්නේ Tamanta අයිති නැති දේවල් ගැන හිතන්න එපා. නේද? උඟක් අයිති නැති දේවල් ලබා ගන්නමයි හදන්නේ. ඒ නිසා පොදු දේවල් පොදු විදියට තියන්න. තියන්න. ඒවා පෞද්ගලීකරණය කරගෙන නිකන් පාවිච්චි කරන්න හදන්න එපා. පොදු පාවිච්චියට ගන්න ඒවා. ඒ වගේ වල් වල අරන් යන්න හදන්න එපා. ඒ එක තමයි මේ අපි මේ කියන්න උත්සාහ ගන්න. මිටිකෙන් ටික කියන්නේ ඒක. දැන් ඔය ගමේ ඉන්න ඕන ජනතාව. මේ ජනතාව බලාගෙන හිටියේ හිටියා. දැන් මේක මේ පොදු පාවිච්චිය සඳහා ලබා දුන්න දෙයක්. දැන් ඒකට උනේ මොකද්ද කියන එක දන්නේ නැහැ. සැක කරන එක එක්කෙනාගේ ගෙවල් වල මේක තියෙනවා කියලා. හැබැයි දරාගෙන ඉන්නත් බෑ. වැඩ කරගන්න විදියකුත් නැහැ. අතේ මිටේ සල්ලිත් නැහැ. මේක තිබ්බනම් ටිකක් හරි පහසුවක් වෙනවා. ඔව්. ඉතින් දැන් ග්‍රාම සේවක මහත්තයා ඉන්නවනේ ඔය ගමේ. ඉතින් එයා මේවා ගැන හොයලා බලන්න ඕනේ. එයාටත් වගකීමක් තියෙනවනේ මේ සම්බන්ධයෙන්. අන්න ඒ නිසා ඉවසලා බැරිම තැන එතුමාට දුරකතන එතුමක් ගන්නවා ගැමියෙක්. මෙන්න මේක තමයි ඒ එතුමා. හෙලෝ මේ කල්යාණිපුර ග්‍රාම සේවක මහත්තයාද? ඔව්. කවුද කතා කරන්නේ? මහත්තයා මම කල්යාණිපුර ගමේ කෙනෙක්. අර අපිට අර ට්‍රැක්ටර් දෙකක් දීලා තිබ්බේ මහත්තයා අපේ සමිතියට. ඔව්. ගැමුණු එකට ඉතින් ඒ ට්‍රැක්ටර් දෙක දැන් විකුණලානේ. අපිට හාන්න විදිහක් නැහැ දැන් කුඹුරු. කොහෙද? දැන් ගැමුණු ගොවි සංවිධානයේ අපේ ඒක තියෙන්නේ. කල්යාණිපුර කොහෙද? කල්යාණිපුර එක ගමේ සර්. ට්‍රැක්ටර් දෙක විකුණලා? ඔව් නේ සර්. ඒක විකුණලානේ. දැන් අපිට හාන්න විකුණලා තියෙනවා. කවද්ද විකුණලා තියෙන්නේ? කාන්ති කියන්නේ සර් එයාලා තමයි විකුණලා තියෙන්නේ. ඒ අර මේ දැන් අවුරුදු දෙකක් ඇතුළත දීපු ට්‍රැක්ටර් දෙක. ඔව් සර් දැන් ගොඩක් කල් විකුණලා. නේනේ. තියෙනවනේ දෙක. නැහැනේ සර් දැන් ඒ දෙක නැහැ අපිට දැන් කුඹුරු හොයන්න. ඔව් එහෙ තමයි තිබ්බේ. දැන් අර කාන්තිල හැම තමා විකුණලා තියෙන්නේ. දැන් අපිට ඒක විකුණන්න බෑනේ ඒක රජරේටරනේ. සර් දන්නේ නැද්ද සර්? නෑ. ඉතින් දැන් අපිට හාගන්න විදියකුත් නැහැ. දැන් අපිට නැහැනේ සල්ලි නැහැ. ඔව් ඔව්. ඒක තෙල් ගාලා හාගන්න පුළුවන් නේද තිබ්බනම්? ඒකනේ දැන් මොකද මම අනේ කරන්නේ මේකද? මම පොඩක් බලන්න ඕනේ. ඒක මම ඇත්තම දන්නේ නැහැ කවුරුත් කියලා මේනකන් කියලාවත් නැහැ. මම අද ওই පැත්ත එනවා දවල්ලා මම පොඩක් හින්සර හොයලා බලන්න. අනේ මහත්තයා පොඩ්ඩක් එන මේ හිමීට හොයලා බලන්න කවුරුත් කතා කරා කියන්නේ නැතුව. නෑ මම පොඩ්ඩක් බලන්න. ඒක හොඳ එහෙම තොරතුරක් තිබුත් කියන්න. අහා සර්. අනේ කාන්ති නොගන්න කේන්ති වේවා ශාන්ති කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් අර ටැටරේ ඒ කට්ටි දැන් එතුමා එක හින්සරේ කියව ගන්නකම් අපි විරාමයකට යන්න ඕන. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔබේ ගමටත් මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා නම් බය නැතුව අපිට කතා කරන්න. අද අවස්ථාව දෙනවා. මොකද ඊයේත් හුඟ දෙනෙකුට දෙන්න බැරි වුණානේ. ඉතින් කතා කරන්න හුඟ දෙනෙක් අවස්ථාව බලාගෙන ඉන්නවා කියන එක අපි දන්නවා. ඔබටත් මේ වගේ ගමේ ගැටලු තියෙනවා අපිට කතා කරලා කියන්න. අපි හැකි පමණින් මේව විසඳන්න බලන්න. මතක් කරමු අපේ දුරකථන අංකය 011-2553-63. අද net fm බැලුම් ගලින් කතා කරමින් හිටියේ පොදු දේවල් තමන්ගේ වගේ තියාගන්න එපා කියන එක ගැන නේද? විශේෂයෙන්ම වවුනියාව වැලියෝ කල්යාණිපුර එක ගම්මානේ ගැමුණු ගොවි සංවිධානයේට නේ. ඔව්. ඒ සංවිධානයේට දීලා තියෙන ට්‍රැක්ටර් එකක් දෙකක් දීලා තිනෝ එකක් විකුණලා. ඒක පෞද්ගලික කෙනෙක් ගාව දැන් තින්නේ. ඒකින් ඉඳලා එකෙන් පොදු වැඩ වෙන්නේ නැහැ. විකුණලක් දාලා නේ. විකුණලක් දාලා නේ. ඒක තමයි වෙලා තින් මේ පොදු දේවල් සම්බන්ධව තියෙන ප්‍රශ්නේ. අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. ආයිබෝන උතුමිට. ආයිබෝන ඕලන්ට. මම ඊයේ ඔයාලගේ මේ බැලුම් ගල වැඩසටහන ගැන මම මේ කතා කරන්නේ. මේ තෙරුවන් සරණයි ඕගොල්ලෝ මේ කරන දරුව ඔක්කොටම මමත් අම්ම කෙනෙක්. ඇත්තටම ඕගොල්ලෝ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් කරන දේ ගැන විරුද්ධ වෙන අය ඇති වැරදි කරන අය ඇති. මම නම් හදවතින් අවංකවම ඕගොල්ලන්ට ප්‍රාර්ථනා කරන ඕගොල්ලන්ගේ දෙමව්පියන්ට ඕගොල්ලෝ වගේ දරුව රට දායාද කරපු එක අපිට ලොකු සම්පතක්. ඕගොල්ලෝම ආරක්ෂා කරන්න ඕනේ සියලු දෙවියන්ගේ රැකවරණ ඔයාලට ලැබෙන්න ඕනේ. ඔයාලට මොකුත් මේකෙන් ලැබෙන්නේ නැහැ. ඔයාලට ලැබෙන ආත්ම තෘප්තිය මට දැනෙනවා. ඇත්තම වශයෙන්ම මං අම්ම කෙනෙක් විදියට මගේ ළමයින්ටත් මං කියලා තියෙන කාටවත් ඉරියෙන්නේ නැතුව ජීවත් වෙලා රට වෙනුවෙන් වචනයක් හරි අපිට කතා කරන්න ලැබෙනවා නම් ඒ වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවා නම් ඉච්චරයි අපිට ඕනේ. ඇත්තමයි ඕගොල්ලන්ට දිග ගමනක් යන්න මගේ ශක්තිය මම වැඩි කාලයක් ඉඳීද කියන්න බෑ. මම මාම කතා කරන එකත් මට සමහරු කතා කරලා අහලා තියෙනවා. මං වලට ඒකත් කියන්න ඕනේ ඔයාට මොකද කියලා. මං කොහොම මම මේ කතා කරන්නේ අවංකවමයි. මට කවුවත් බලපෑම් කරන්නට විරුද්ධව කතා කරන ගෑණියක් මට ඒ සතු අපිට තේරුම් ගන්න පුළුවන් ඔබතුමියගේ අදහස. එහෙම නැහැ ඔබතුමිය අපේ
පනත් අරගෙන ඉන්න ඕනනේ. ඔව් ඔව්. එහෙම කියන්න එපා. ඔබතුමිය වගේ අයගේ ශක්තිය අපිට ඉතාමත් වැදගත්. ඒ වගේම ඔබතුමිය වගේම අපිට බොහෝ දෙනෙකු කතා කරන්න මේ උත්සාහ ගන්නවා. ඉතින් ඒ සියලු දෙනා අපි සමග ඉන්නවා කියන එක අපි දන්නවා. අපි අර පවුර ගොඩනගා ගමු නේද? ඒක තමයි චාම්මික කියන දේ. අද මේ කතා කරමින් හිටිය අපි මේ අර පොදු දේවල් අර තමන්ගේ කරගන්න එකනේ. නේ? සමහර ඒවා තියෙනවා තමන්ගේ වගේ උනාට ඒවා හරි පොදුයි. පොදුයි. තමන්ගේ කියලා ගියන් හිතාගෙන ඉන්න ඒවාට පොදුයි. ඔව් පොදුයි. එහෙම දේවලුත් තියෙනවා. ඒක හරි හරියට බේරුම් කරගන්න ඕන. ඔව්. දැන් ඔන්න මේ අපි අර ගමට ගිහිපු වෙලාවේ ගමේ අය දැන් මේ ට්‍රැක්ටර් දෙක නැති වෙච්ච ප්‍රශ්න තියෙන එකක් විකුණගෙන. ඔව්. විකුණගෙන ඒක මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. හැබැයි මේව පොදු දේවල්. ඔව්. එහෙම බෑ විකුණන්න. ඔව්. කාටවත් දැනුම් දෙන්නේ නැතුව එහෙම විකුණන්න බෑනේ. බෑනේ. දැන් පොදු කියලා කියන්නේ අපේනේ. ඔව්. දැන් මේව අරගෙන තියෙන මේ උඩින් පහළ වෙලා නැහැ. අපි හැම හිතන් හිටියට නේ මේවට අයිතියක් අපිට තියෙනවා අපේ අපි දහඩිය මාංශයෙන් හම්බ කරන දේවල් වලින් තමයි මේව අරගන්නේ ඉතින් බලමු කොයි කාලෙද මේ වුනේ කියලා කොයි කාලෙ වගේද ඔබතුමාලා මේ ට්‍රැක්ටර් හම්බුනේ 2012 විතර වගේ මම ට්‍රැක්ටර් දෙකක් හම්බුනේ නේද ඔව් ඔව් ඒ ඔබතුමාලා පාවිච්චි කරාද ඔව් ඔව් දැන් මොකද වෙලා තියෙන්නේ ඒ ට්‍රැක්ටර් දෙක නම් දැන් විකුණලා නේවා කවුද විකුණලා තියෙන්නේ ඒක මේමයි මේ ඒක අපේ සමිතින් දැන් අපි අයින්ුණා ඒක ඊටපුව නිලධාරි මණ්ඩලෙ තමයි ඒක විකුණලා තියෙන්නේ ට්‍රැක්ටර් දෙක දැන් ගොවි සමිතිය නෑ ඒ විකුණන්න පුළුවන් ඒගොල්ලන්ට ඒක ඒක තමයි කියන්නේ ඒකත් කියේ තමයි ඒක වැඩි කරලා තියෙන්නේ විකුණන්න බෑ ඒක රජයේ දීපලනොයි දැන් ඉතින් ඒක මේ ඔබතුමාලට පාඩුවක් නේද ඔව් ඔව් ගොවි කැන් කරගන්නත් බැරි වුණා ඒකත් කියේ ඒවා මේ සමිතියට ලබා දුන්නට ඒකත් කියේ පුද්ගලික දේ තමයි ඒකත් ඒවෙන් කරගත්තේ සමිතියට අනිත් ගොවි මහතුන්ට ඒවෙන් වැඩක්ුත් නෑ ඒවා විකුණලත් දාගත්තා ඊට පුළිල දාන්නේ කවුද ඒ වැඩේ කරේ මහත්තයා එතකොට ඒක මේ ඔය සාන්තිලත මහත්මිය මේ තමයි දැන් ඔබතුමාලට කොච්චර විතර ගොවියෝ ඉන්නවද පස්සේ ඉඳ වැඩිහත් වෙච්ච කට්ටිය ඔබතුමාලා ගමේ දැනට ඉන්නවා 75ක් විතර වගේ ඉන්නවා හොඳයි දැන් ඉතින් මේ අර නම් එක එක දේවල් කියවෙනවනේ දැන් ඊළඟට ඔය මේ කේස් ෆලෝ පටලවා ගන්න යන්න එපා මේ කාගෙන ඉඳලා දැන් මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න දැන් වරදක් වුණා නම් ඒ වරද පිළිගන්න ඕන දැන් මේකට විසඳුමක් හොයාගන්නනේ අපි මේ කියන්නේ දැන් නැවත වතාවක් අර ගිය නුවණ තුන් ලවාවත් අද්ද ගන්න බෑ කියලා කියනවනේ ඉතින් ඒක නිසා මේ කේස් ෆලෝ පටලවා ගන්න නැතුව මේ ගමයි සහ සංවර්ධනය ගැන හිතන්න නේ එනත අපිට එන්න වෙන ඒකත් බේරන්න ඊළඟට මේ ප්‍රශ්නේ කතා කරන්න කියලා ඉතින් අපි හමුවෙච්චය තවදුරටත් මේ ප්‍රශ්නේ ගැන මෙන්න මෙහෙමයි කිව්වේ. දැන් මොකද ගොවි මහත්තුරු කියන්නේ මේ ගැන? ඒක මේ අපි ඕවා ගැන හොයා බලනකොට ඒවා ඉතින් ඒවා දැන් යටපත් වෙලා ගිහිල්ලා තියෙන ඒවා දින් දෙපාර කයි මේකයි කියලා මේකත් ඉතින් වෙන වෙන මොකද ඒවා සමිති ලියාපදිංචි කරලා නැහැ මේ කට්ටිය. ඒ නිසා ඒවා මේ හොයන්න විදිහුත් නැහැ මේ කට්ටිය. මම කරලා. හැබැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඔය ලිපි ලේකම් නැති නේද? ඔව් ඔව්. ඒකෙන් ඉතින් ඔබතුමාලා ඇහුවේ නැද්ද දැන් ඔය කාන්තිලතා මහත්මියලා එගේම ඇහුවේ නැද්ද මොකද මේ සෙක්ටර් වලට උනේ කියලා? ඒකත් තමයි කියන්නේ ඒවා කැඩිලා ගියා ඊට පස්සේ ඒවා මේ විකුණල් දැම්මා ඒවා ගැන අය හොයලා නැහැ මෙහෙමයි කිසි කෙනෙක් ඒ කට්ටිය තමයි ඒ වගේ හරියම්බු කරගත්තේ ඒකල අවසානයේ ඒවා විකුණලා දැම්මා කීයද වගේ විකුණලා තින්නේ ඔවා 90කට වාගේ තමයි සාමාන්‍ය මතකේ හැටියට දැන් ඉතින් ඔබතුමාලා ගොවි සමිතියේ දෙහිම කතා කරේ නැද්ද මේ අපරාධේ මේක විකුණලා දැම්මේ ඔබ තියාගෙන හිටියේ දැන් ඔබතුමාලා ගොවි සමිතියේ හොඳයි කියලා එහෙම කිව්වේ නැද්ද ගොවි සමිතියේ දැස්වීමේදී කියලා තියෙන්නේ ඒ වුණාට ඒ කට්ටිය ඔක්කොම මේක පැත්තක් කරේ ඒවට හරියාකාරව ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ ප්‍රාදේශීය ලේකම්තුමාලා මෙහෙම කරණා හරිනේ ගාමසේවක මහත්තයාට කිව්වා නම් හරිනේ ගාමසේවක මහත්තයාට කිව්වා එයාට කිව්වා ඒක වැරක් නැහැ එයා මොකද කියන්නේ එයත් ඉතින් ඔක්කොම මේක ඒක අර නිකන් මේ කල්ලියක් වාගේ හැදිලා එයත් මේ පැත්තටම වාගේ තමයි ඉතින් සපෝට් එක වැඩි හරියට අදටත් එහෙමයි මේ ඕක තමයි ඉතින් ප්‍රශ්නේ. ඔව්. නේ? ඔව්. ඒ කියන්නේ කල්ලි හොඳ නැහැ. කල්ලි හොඳ නැහැ. එතකොට එහෙම වුණහම තමයි අර සේවක මහත්තුරු එහෙම එක එක පැත්තට සේවය කරන්නේ. ඔව්. කොහෙත් කල්ලි ගුණන ගන්න හොඳ නැහැ. ඒක පොදු අය තමයි ඉන්නෝ. ඉන්නෝ. ඉතින් ඒ නිසා ඒ ගොඩනගපු කිසි තැනක සාර්ථකත්වයක් නැහැ. ඒතකොට ඒ අයට උමනා දේවල් විතරයිනේ කරගෙන යන්නේ. ඔව්. නේද? ඒ නිසා මේ එහෙම වුණොත් රටක් ගමක් සංවර්ධනය කරන්න හම්බෙන්නේ නැහැ. දැන් ඔය සංවිධානවලත් සමිතිවලත් සභාපතිවරු කලින් කලට වෙනස් වෙනවනේ. වෙනස් වෙනවනේ වෙනස් වෙනවනේ. නේ? ඔව්. ඒක අර මෙහෙ වගේම තමයි. ඒ සභාපතිලා වගේම තමයි. ඔව්. ඉතින් මේ එහෙම දැන් ඉන්නේ කෙනා නෙමෙයි කලින් ඉඳලා තියෙන්නේ. ඒ නිසා අපි මේ අර කලින් හිටපු කෙනාට කතා කරා සභාපතිතුමාට. ඔබතුමා නේද කලින් හිටපු සභාපතිතුමා? එමයි. මට ඉස්සෙල්ලා මේක 2009 හම්බුනේ. හා හා කවුද දුන්නේ? ඒක දීලා තියෙන්නේ ගිය රජේ. ඒක බාරගත්ත කට්ටිය ඒක අන්සතු කරලා තිනවා. ඊට පස්සේ තමයි මම හිටියේ සභාපති. මං ගන්න පුළුවන් තරම් දඟලුවා දඟලුවා ගන්න බැරි වුණා. ඊට පස්සේ මම කොමාරි සමිතියට ආරම්භ දුන්නා. ඊට කලින් නැවත අන්සතු කරලා තිනවා.
දැන් ඔබතුමා පත් වෙනකොට ට්‍රැක්ටර් තිබුණද? ට්‍රැක්ටර් තිබුණා මේක අන්කල්ප කරලා තිබුණේ. මේක වැඩ කරන්න දෙන්නෙකුට බාර දීලා තිබුණානේ. ඒ එක්කෙනෙක් ඒක ගෙදරම තියාගෙන මේ තියා ඒක කිසිම කටපාඩමක් ආදායමක් නෙවෙයි වාර්තාවක් නැහැ. අනිත් එකෙන් ඒක බාරගත්ත පුද්ගලයා මේකෙන් සාමාන්‍ය 80,000කට වැඩි අම්බ කරගෙන තියෙනවා. ඒකනම් මිනිහා වෙනම පුද්ගලිකව ට්‍රැක්ටරයක් ගත්තා. ඊට පස්සේ මේ ට්‍රැක්ටරේ නිකන් මුල්ලේ දාලා තිබුණා අබලම්ම කරලා. කවසේ තමයි මං සභාපතිකම අරගෙන මේක බංගලලා එන්නේ අදාළ නිලධාරි හම්බ වෙලා කියලා කරලා නැවත සමිතියට අරන් දුන්නා. ඒ අරන් දෙනකොට මට අයින්ෙන්න තිබුණේ දවස් දෙකයි. මේ අර දඟලලා දඟලලා ගොඩ ගත්ත බොහොම අමාරුවෙන් කියලා කියුවනේ තුමා. මේ දඟලලා දඟලලා ගොඩ ගත්තයි කියලා කියන්නේ මේ මඩේ එරිලා නෙමෙයි මේක. මේ වෙන කට්ටියක් අරන් ගිහිල්ලා පෞද්ගලිකව ඒගොල්ලෝ පාවිච්චි කරන අන්නේකට තමයි එතුම මහන්සි වෙලා තියෙන්නේ. දැන් ඒ පාවිච්චි කරලා අර ඒ Tamanටම කියලා එකකුත් අරගෙන නේ හොයාගෙන ගන්න. ඔව්. නේ. ඔක තමයි ඉතින් වැඩේ. ඉතින් මේ ඒ ගැන සොයා බලන්න ඕන. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ දැන් ගමකට මග පෙන්වන්න කෙනෙක් ඕන රටකට වගේම. ඔව්. ඉතින් එහෙමයි ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ දැන් තියෙන්නේ නේ මග පෙන්නයිද කියන එක. අර ග්‍රාම නිලධාරීතුමාට කලින් කතා කරේ ගැමියෙක්නේ. ඔව්. ඔන්න අපි කතා කරලා ඇහුවා මොකද වෙලා තියෙන්නේ කියලා. අයිබන් කල්යාණපුර ග්‍රාම නිලධාරීතුමා. ඔව් ඔව් කියන්නේ. මම රංගන නිත්‍යපෙන් බෙලුංගල වැලසටහනින් කතා කරන්නේ. ඔව්. කතා කළ ග්‍රාම නිලධාරීතුමා ඔබතුමාගේ කල්යාණපුර එක ගැමුණු ගොවි සංවිධානයේට රජයෙන් පරිත්‍යාග කරපු අත්තක දෙකක් සම්බන්ධයෙන් මුකුත් උත්තරක් ලැබෙලා තියෙනවද ඔබතුමාට? ඔව් රජෙන් කියන්නේ නැතකොට සංගමයෙන් මගෙන් අපිට මේ ලබා දුන්නා දෙකක් පරිලංකාරය. ඔව්. ඒ ට්‍රැක්ටර් දෙක කොහෙද දැන් මේකට තියෙන්නේ? ඒක ගොවි සංවිධානයේ පාරව තියෙනවා. හහ්. ඒ දැන් ප්‍රයෝජනයක් තියෙනවද මේ වෙනකොට? නෑ මේ දවස්වල සාමාන්‍යයෙන් කොහොමත් අපි හැම ගමක ගොවි සංවිධානයට දුන්නා මේ දවස්වල නම් ඒක කොහෙවත් වැඩ කරන්නේ නැහැ. මොකද මේ ගියක් තින්දා මේ මාතලේ ගොවි සංවිධානයේ පාරව තියෙනවා. හැම ගමකට අපි ගොවි සංවිධානයට දුන්නා රජයෙන් පරිලංකාරය. දැන්ත මේ වෙනකොට මේ ට්‍රැක්ටර් දෙක කොහෙද කාර් කරලා තියෙන්නේ? ඒක තියෙනවා මේ පොද මේ ගම ගොවි සංවිධානයේ පාරේ මම හිතන්නේ ගාමිණී කෙනෙක් තමයි පාර තියෙනවා. මොකද ගොවි සංවිධානයේ පාර තමයි ඒවා තියෙන්නේ. අතක දැන් ඔබතුමාගේ අධීක්ෂණයේ යටතේ නේද මේ ට්‍රැක්ටර් දෙක තියෙන්නේ? එහෙම අපේ අපේම කියලා නෑ ශ්‍රී ලංකා මහ අධිකාරියනේ ගොවි සංවිධානය පරිපාලනය කරන්නේ. අපි තමයි ගොවි සංවිධානයට මේ ඒජන්ට් කරා තමයි බාර දුන්නේ. ඔව්. ඊට අමතරව දැන් මේ දැක්ලොත් මාසෙට ගැටලු ප්‍රශ්නයක් වත් අපි මැදිහත් කරලා කටයුතු කරලා දෙනවා. මේ සමහර ගොවීන් අපිට මේ තොරතුරු වාර්තා කරනවා ඒ උදවියකින් ගොවිතැන් කටයුතු කරගන්නේ ට්‍රැක්ටර් දෙක ගන්න විදියක් නැහැ ට්‍රැක්ටර් නැහැ කියලා. මට නම් හැබැයි මේනක වාර්තා වුණේ නැහැ. දැන් උදේ මේ කවුරුද කාන්තාවක් කතා කරලා කිව්වා. මොකද මම පොඩක් ගිහින් බලන්නම් කියලා. මේ වෙනකන් නම් කිසිම ගැටලුවක් මට වාර්තා වෙලා නැහැ. මේ වෙනකන් නම් ඉතින් පොදු දේවල් තමන්ගේ වගේ කරගෙන ඉතින් ඒවා රටටත් නෑ ගමටත් නෑ අන්තිමට. එහෙම වෙන දෙයක් ගැන තමයි අද net fm බැලුම් කලින් කතා කර කර හිටියේ. දැන් ඉතින් මේක මේ එක ගමකට විතරක් පොදු දෙයක්වත් නෙමෙයි බලංගෙන් පස්සේ හැම ගමකටම මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. අපිට කතා කරන්න හිතවතුන් දෙදෙනෙක් ඉන්නවා. අපි මුලින්ම කාටද අවස්ථාව දෙන්නේ? සරච්චන්ද්‍ර මහත්මයා ඉන්නවා පූගොඩින්. ආයිබෝන් ඔබතුමාට. මත්නේ ආයිබෝන් මම කතා කරන්නේ පූගොඩින් සරච්චන්ද්‍ර මහත්තයා. ඔය කල්යාණපුර ගම්මාන පිළිබඳව මමත් දන්නවා. මොකද මම ආර්ථික සේවය කරා සම්මානිත මහ රාජකාරී කළා. මම දැන් තමයි විශ්‍රාමිකව ඉන්නේ. ඒකට ගමේ ජීවත් වෙන බොහෝම දුෂ්කර ජීවත් වෙන ඒ දවස්වල මොකද යුද්ධෙන් බැට කාලා සමහරු ගෙවල් දාලා ගිහින් තිබුණා. සමහර පවුල් පදිංචි වෙලා තිබ්බා. ඒ වෙනකොට ඔය ගම්මානේ මිනිස්සුන්ට තිබ්බ බර කරප්පියක් ලෑමහසයක් තෙන්ගුණ තිබුණා. ගමන් දුවන ලෙඩෙක්ව වාරගෙන ගිහී ඒ වගේ අවස්ථාවක සමහර ලාවට දැන් හිතෙන්න පුළුවන් කෙනෙකුට මේක මේ කැච්චක් නැති එක මේකේ මාධ්‍යෙන් කතා කරන්න ඕන දෙයක්. නමුත් ඒක කතා කළ යුතුම කාරණයක් මම දන්නවා. ඒකත් බොහොම දුෂ්කර ජීවිතයක් ගත කළේ. ඒකත් ඒක තියෙන වටිනාකම මොන වගේද කියන එක මට වටහා ගන්න පුළුවන් මම මට අත්දැකීම තියෙන නිසා. ඒකම දැන් අර මහත්මයෙක් කතා කළා කිව්වා මේ තමිල් අපිට තමිල්ලක් ආවේ නැහැ අවනම් හොයලා බලනවා කියන එක. නමුත් ඒ වගේ පොදු භාණ්ඩයක් උනාට පස්සේ කොතන හෝ ලිපි ලේඛනවල නඩත් තියෙනවා. මොකද අඩුවානේ අවුරුද්දක් මේක වාහනේ තියනවාද කියන එක හරි බලන්න එපා යාලා ගිහිල්ලා. ඉතින් තමිල්ලක් ලැබුණේ නැහැ කියන එක මම හිතන්නේ ඉතින් යාලට විසඳුමක් ඒකේ හම්බ වෙන්නේ නැති නිසා වෙන්නේ තමිල් කරන්නේ නැත්ටි අර ඔබතුමාලට. ඔව් ඔබතුමා කියන දේ අපිට පැහැදිලි. ඉතින් ඕක තමයි වෙලා තියෙන. සමහරක් ඒවා ලීවිච්ච කොළ හොයා ගන්නත් නැහැ නේද? සමහරක් අයිති දේවල් වල කොහොමද ඒ ෆයිල් පාස් වුනේ කියලා හිතා ගන්නත් බෑ. එහෙම තැනක තියෙනවනේ. ඔව් ෆයිල් ගොඩක් නැති වුණානේ පහුගිය කාලේ. ඒ වගේම තමයි මේ ෆයිල් එකත්. තව කෙනෙක් ඉන්නවා කතා කරන්න. බාලසූරිය මහත්මයා ඉන්නවා නයි වලින්. නයි බොන්න ඔබතුමාට. ආයි බොන්න මම මේ කතා කරන්නේ මේ වේයන්ගොඩ සතිපොළ ගැන. හලෝ. ඔව් ඔබතුමා වැහෙන ඔබතුමා කියන්නේ. ඔව් වේයන්ගොඩ සතිපොළ දැන් අවුරුදු 3ක් විතර එනවා හදලා විශේෂ බිල්ඩින් හදලා මේ හුඟාක්ම يعني අවුරුදු 5 දිස්සේ මේක හැදුවා. ඊට පස්සේ මම හදලා ඉවෙල්ලත් දැන් අවුරුදු 3ක් විතර එනවා. මේක මොන හේතුවක් නිසාද දන්නේ නැහැ. විරුද්ධ කරන්නේ නැත්තේ අත් වශයෙන් වෙළෙන්දු 500ක් විතර මේක ඉන්නවා. ඉන්නේ විශේෂ ආශ්‍රය කලාපේ පාරේ බඩු දාගෙන ඉන්නේ.
හොඳයි. දැන් ඉතින් සමහරක් වෙලාවට මේකට ඉතින් හේතු මේව තමයි තියෙන්නේ. ඈ ඕක අර නැකත එනකන් ඉන්නේ. ඔව්. හොඳ නැකතක් බලලා තමයි මේක කරන්නේ. මොකද පොලක් හින්දා ආර්ථිකය උතන හැදෙන හින්දා ඕක සෙල්ලන්නේ නැහැ. ඒක හින්දා ඕක පොඩ්ඩක් එහෙම හොඳ නැකතක තමයි අන්නේ නැකතාම ආවේ නැහැ. නැකතට වෙන්නේ නැති ඔක් කරන්නේ. නැහැ සමහර ඒවා විවෘත කරන්න බයයි. මොකද අර මන්ත්‍රීතුමා ඇවිල්ලා විවෘත කරන්න හදනවා ඩීට කලින් කියලා තනිත් එක්කන අපි. ඔව්. හූ කියනවා ඊට පස්සේ එකම තැන දෙපාරක් විවෘත කරනවා. අපි තමයි මේක හැදුවේ කියලා කියනවා. අපිට තමයි ඇයිද තියෙන විවෘත කරන්න කියලා තියෙන. ඒනේ මහරක්කේ විවෘත කරන්න බෑ මේ දින தත්ත්වෙත් එක්ක. ඉතින් ඒක හැමදාම වහලා තියෙනවා. දැන් අර මේ ප්‍රශ්නේදී විශේෂයෙන්ම මේ වවුනියාව වැලිය කල්යාණපුර එක ගම්මානේ මේ ගැමුණු ගොවි සංවිධානයේ තමයි මේ ට්‍රැක්ටර් ආйти. හැබැයි ඒව දැන් වෙන කට්ටියට දීලා ඒගොල්ලෝ එක විකුණගෙන ඔහොම ප්‍රශ්නයක් නැති තියෙන්නේ. ඉතින් අර කලින් හිටපු සභාපතිතුමත් එක්ක කතා කරපු වෙලාව මෙන්න මෙහෙම කියනවා. ඒ වැරදි කියලා කියන්නේ මාතාරාම දෙකෙන් මාත්‍ය කුන්දේ කරනෝනේ ආගම සමිතිය. ඒක මේක රජයේ සම්බන්ධයකට රජයේ රත් දේවල්නේ. ඒක ඒකනේ හේජු කිසිකෙ තියෙන්නේ. එතකොට මම ගොවි දේවල් කියන්නේ රජ එක. මහවැලි කියන්නේ රජ එක. අපි මාතාරාමටි කියලා කියන්නේ අපේ පුද්ගලික දේවල් ගම්වල ඉතින. නමුත් ඒ වෙනකොට මේ පුද්ගලික කර දීලා රජ එකක් පුද්ගලික කර එකක් දීලා තියෙනවා. අනිත් ඒ දීපු ටැස්ටේට දැන් මාතාරාමටිට තේරලා ඒ ටැස්ටේ දිහාට පවර් දීලා විල්ලා ඒකට තේරලා ගන්න ඕන කියලා අනිත් මැෂින් එක විකුණලා තියෙනවා. එතකොට දැන් ඔබතුමාගේ ගොවි සමිතියට මුකුත් ප්‍රොජෙක්ටරයක් නැද්ද දැන් මේ වෙනකොට? නෑ නෑ කිසිම වාහනයක් නෑ නෑ. එතකොට දැන් ඔය ඉන්න ටැස්ටේ විකුණනවා කියලා චෝදනා කරන ඒ උදවිය කොහොමද ගොවිතැන් කරගන්නේ? මේ නෑ ඒගොල්ලෝ අපි කරගන්නේ දැන් ඒ අමතරව පිටත් මේ ටැප්ට තියෙන ඒක වැඩි ගණන්කට ගන්නවා ඒ වලින් තමයි අහගන්නේ. ඒගොල්ලන්ට පාඩු වෙන ඉතින් මේක. පාඩුව තියෙනවා ඔකොටම. නමුත් ඒගොල්ලන්ට පාඩු තිබල ඒගොල්ලන්ට ලෑම් මාට ගෙවල්ලෝ තියෙනවා. පුද්ගලික වෙනම තියෙනවද ඒගොල්ලන්ට තව? පුද්ගලික ගෙවල්ලෝ වෙනම තියෙනවා. ඒක සායමත් සාලි දිහාට ලොකු ඇත්ත තියෙනවා. කල්ලානපුර එක කොටසනේ ඔබතුමත් අදාළ නේද? ඔව් ඔව් මං කල්ලානේ වසමේ. ඒකේ තියෙනවා ඩැටර් කල්ලානේ තුන්වෙනි පීරවට දීලා තියෙනවා. දැන් ওই කල්ලානේ පළවෙනි පීරවට දීලා තියෙනවා. ඒක බලන්න මම වෙන පොඩ මඩක් දන්නේ නැහැ. මඩක්ද දන්නේ නැහැ කියලා තමයි කියන්නේ නේද? ඔව් ඊයේත් මඩගෙන කතා කරේ දැන් අදත් මඩගෙන කතා කරන්න බෑනේ. ඔව් හැබැයි මේ මේක දැන් ට්‍රැක්ටර් විකුණගෙන තියෙනවා. හැබැයි ඉතින් ග්‍රාමීයල්දාරතුමා දන්නේ නැහැ. මුකුත් උනායි නැහැ කියලා තමයි තුමා කියන්නේ. කියන්නේ. ඔව්. ඉතින් ප්‍රශ්න කරනව හැර වෙන කරන දෙයක්වත් නැහැ ඉතින්. හැබැයි ගම්මු බොහෝ දිනක එක්ක අපි කතා කරා ඒ උදවිය කිව්වා අවස්ථා ගණනාවකදී බොහෝ කාලයක් තිස්සේ මේ ග්‍රාමීයල්දාරතුමාගේ ඔබතුමාවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් දැනුවත් කරා අවස්ථා ගණනාවකදී මේ ප්‍රශ්නය ගැන. නමුත් ඔබතුමාලගෙන් මේකට විසඳුමක් හම්බුනේ නැහැ කියලා ගම්මු කියන්නේ. මේ වෙනකන් නම් මම නම් දැනගන අද තමයි මේ ඔබතුමාලත් ඔය කතා කරන්න මේ වෙනකන් නම් මම අතර දෙකක් එක කොටස් වැඩ කරනවා. මේ වෙනකන් නම් මට නම් කවුරුත් වාර්තා කරනවත් එහෙම ගැටලුවක් ඔක්කොට ඇවිල්ලා නැහැ වෙනකන් නම් හැබැයි. ඒ උදවිය කියන්නේ මේ ට්‍රැක්ටර් දෙකෙන් එකක් විකුණලා එක තමයි. මට නම් කවුරුත් දැනුවත් දෙන්න මම දැනුවත් ප්‍රාදේශීයන්ට මොනවද දැනුම් දීලා නම් ප්‍රාදේශීයන්ට දුන්නොත් අනිවාර්යෙන් මට බලන්න කියනවා මේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඔව්. මේ වෙනකන් නම් කිසිම කෙනෙක් එක්ක ලිඛිතවත් වාචිකවත් මට දැනුම් දුන්නේ නැහැ මේ වෙනකන්. මොකද මම තම දෙකක් කරනවා දැන් ඉන්නේ නිකේ කියනවා තමයි. ඔව්. දෙමොන්ට පහක් කියලා යන්න ඕනේ දෙන්නේ දැන් ඉතින් ගිහිල්ලා පොඩක් බලන්න ඕනේ මේ මොකද කිව්වත්තේ මොකද සත්‍යතාවය මොකද්ද කියලා. ඔබතුමා මේ ෆැක්ටර් ළඟට එනකොට වෙලාව කීයද? මම ඒ ලාවට කතා කරලා ඔබතුමා අද මෙතන ඉඳ ඊඩන් ඉන්න එකක් තියෙනවා. මම එන්න මිනිස්සු මෙතන ගොඩක් එනවා මේ පරිපාලන සහතික ගන්න. ඔව්. එන්න මේ උදේවරු මෙතන පොඩක් නැදි ඉන්න ඕන. 12න් පස්සේ තෝගේ තමයි යන්නේ. මට පුළුවන් නම් 12න් පස්සේ එකතර වගේ පොඩක් කතාලා බලන්නකෝ. දවල් එකට විතර වගේ මම කතා කරන්නම් එහෙනම්. ඔය වගේ මම යන්න අදහස් කරන් ඉන්නවා. එනම් 10ට ඉන්න පටන් ගන්න මම ටිකට දැන් ගොඩක් ඇවිල්ලා ඉන්නේ. ආහහ. වරදින මාත්‍යාගේ අයින් කරලා ඉවරලා තමයි මේගොල්ලෝ රින්ග ගත්තේ. රින්ගන්නේ තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කවුද එතකොට විකුණපු කෙනා? විකුණලා තියෙන්නේ දැන් ඉන්නේ කොහෙදන්න තියලා බාපි තමයි දීලා දෙන්නේ. මොකද කාන්ති කතා කියලා කියන්නේ. එයා තමයි මේ විකිනීම කරලා තියෙන කෙනා. විකිනීම කරන්නේ එයා තමයි මේ කොහෙදන්න තියලා බාපි. එයා තමයි මේ ICC. එයා
විතරද? එයා විතරක් කියන්නේ එයාගේ එයාගේ නෑදෑයෝ හිතවත් තමයි මේ වටේ ඉන්නේ ඒ කට්ටියගේ රටේ තමයි මේක එක දැක්කක් සල්ලිවලට මිලට දීලා තියෙනවා. සල්ලිවලට. අනිතත් මුදල් දීලා තියෙන මුදල් දීලා දැන් අපිට මේ ටැප් දුන්නේ මහත්වරු ටැප් හා ගන්නනේ. කුමුරු හාන්ද දුන්නේ. තේල දෙන්න නැත්නම් ඔය තේල දීපුවා ලෝඩ් අදිනාරම යනවා එන්න හාන්දට දුන්නේ මොකද සාංශායික මේකට හාන්දක තමයි දීලා තියෙන්නේ. එහෙම දුන්නාට පස්සේ මේගොල්ලෝ ඒව අරගෙන තියාගෙන ඉඳලා මේගොල්ලෝ දැන් අර මේගොල්ලෝ හිතවත් උන්ට නෑදෑයන්ට මේගොල්ලෝ පක්ෂපාතී වෙන්න ආයට උපකාරයක් දෙන්න තමයි මේගොල්ලෝ කරන්නේ එක එකට ඇත්තක් දීලා තියෙනවා ගොවිසම තියෙන අයින් කරලා එකක් දීලා තියෙනවා මරණදාව සමිතිය දීලා තියෙනවා ඒක වැරදිද එහෙම දුන්නේ එක ඔව් වැරදි මේ කාන්තිමේ විකුණපු එක ලතාවට කරලා තියෙන යන්නේ ඒක හින්දා එහෙම කරන්න එපා කාන්ති ලතා මහත්මිය මේ දේ විසඳන්න මොකද මේ ගොවීන්ට මේක ලබා දෙන්න එවුන් තමයි රටට බත සපයන ගොවීන් අන්න ඒ නිසා මේ වැඩේ හරියට කරන්න ඉඩ දෙන්න ඔබතුමීට අපි කියන්නේ තරහ ගන්න නැතුව මේක විසඳන්න අනේ ඒ ගැන තමයි අද net fm බැලුම්ගෙන කතා කරමින් හිටියේ වවුනියාව වැලියෝ කල්යාණිපුර අංක 1 ගම්මානේ ගැමුණු ගොවි සංවිධානයට ආයත් ඇක්ටර් දෙකක් ගියේ මොකද්ද උනේ කියලා හොයාගන්න නැහැ විකුණලා කියලා කියනවා අනිත් එක හොයේ තිනවලු මේවා පොදු දේපල මේ අය පෞද්ගලික භාවිතයට අරගෙන කියන එක තමයි ගම්මුන්ගේ චෝදනාව තියෙන්නේ. දැන් අර ග්‍රාමසේවක මහත්මයාත් එක්ක කතා කරපු වෙලාවේ මේ එතුමා කිව්වනේ පොඩ්ඩක් වැඩකින් ඉන්නේ පස්සේ පොඩ්ඩක් හොයලා බලන්න මේ සිද්ධිය සම්බන්ධව කියලා. ඕ ට්‍රැක්ටර් තියනවාද කියලා ගිහිල්ලා එතෙන්ටම ගිහිල්ලා බලන්නම් කියලා. මුකුත් වෙලා නැහැ කියලා මුලින්ම කිව්වේ. මුලින්ම කිව්වේ. ඉතින් ඊට පස්සේ අපි ඇහුවා. හලෝ කවිලාරතුමා. ඔව් කියන්න. ආවම රංගල net fm එකෙන්. ඔබතුමාට සබල උනන් උනාද? ඔව්. මොකද වෙලා තියෙන්නේ? කියලා මේක ගමේ ඉන්න දැන් ඔය අපිට තොරතුරු දෙන උදවියට මේ ට්‍රැක්ටර අවභාවිත කළාය කියලා කියන පිරිසකින් ප්‍රශ්න වෙනවා කියලා කියන්නේ ඒක දැනගන්නවා කියලා ඔබතුමා දැනගන්න දෙන්න දෙන්න බෑනේ තියෙන වෙන දෙන්න බෑ අවභාවිත කරත් එහෙම එක්කත් ගන්න බෑනේ අපිට ඔව් ඔබතුමා ඇස් දෙකම දැක්කත් අද ට්‍රැක්ටර දෙකම ට්‍රැක්ටරම ගියාම ගිහලා එකක් මේකත් මේ දැන් මේ බලලා ඉන්න එකක් මරණදාන සමිතියාවේ තියෙන එකේ පිටර ගිහින් බලන්න කියන්නේ ඔව් ඒ කියන්නේ මරණදාන සමිතියේ කොහොමද ඒක ලැබෙන්නේ ගොවි සමිතියේ දීලා තියෙන්නේ නෑ නෑ ගොවි සමිතියේ තිබ්බට මරණදාන සමිතියාවේ තමයි දාලා තියෙන්නේ මේ දෙක පන්සලේ තමයි වැඩ කරලා තිබ්බේ අපලාලාල කැඩලා අයින් කරලා පන්සලේ තමයි දාලා තිබ්බේ ඒක නිකන් එළියේ ඔව් බොහෝ දෙනෙකුට අමතක වෙන එකක් තමයි ඔය මොන දේ කරත් අන්තිමට එහෙම දෙයක් වෙනවා කියන එක සහ අඩි ගානයිනේ ඉතුරු වෙන්නේ බොහොම පොඩියි බොහොම පොඩි දෙයයි තමයි ඉතුරු වෙන්නේ ඉතින් ඒ නිසා මේ ඉන්නකම් හරියට ඉතින් ඉන්න ඕනනේ හරියට කියලා කියන එක වෙන වෙන විදිහේ ඉන්න පුළුවන් හැබැයි අපි කියන්නේ කාටවත් කරදරයක් නොවී ඉන්න ඕනනේ අනුන්ගේ දේවල් කඩා බිඳ දමන්න ඕනේ නැහනේ නේද ඒක කියන අර අන්සතු උයන්වල මල් නෙලන්න එපා නේ ඒකයි ඔව් දැන් ඊළඟට රාමනිල්දාරයතුමත් එක්ක කතා බහ කරා අපි නිකන් හිටියේ නෑ නෑ බලමුකෝ ගොවින්ද පොදු පාවිච්චි කරන්න විදිහක් නැද්ද දැන් ගන්න බෑ කැඩිලා කියන්නේ ගන්න පුළුවන් ඉතින් ගොවිය තව ඉල්ලන්නේ නෑනේ ඉස්සර ඉල්ලුවා ගොවිය කියන්නේ කිල්ලෝට ලැබෙන්නේ නැහැ කියලා අනේ දාතේ දීකම කවුද කියුවේ කින්දවන්ත කියන මේ වැඩසටහන සම්පූර්ණ බොරුවක් වගේ මට නම් පෞද්ගලිකව හිතෙන්නේ අනිත් සෙක්ටරේ තිබුණම දැක්කද මේ වෙනකන් ඒ කියන්නේ මේ වෙනකන් නම් මට කවුරුත් නැහැ දැන් අවුරුදු දැන් මම දෙකක් වැඩ කරනවා කිසිම දවසක මේලා ඔහොම සම්බන්ධ report එකක්වත් දීමක් කරලාවත් අපිට දෙන්න බෑ කියලා කියලාවත් මේ වෙනකන් නැහැ මේ කවුරුත් දැනුවත් ඒක මේ කට්ටිය මාත් එක්ක කරපු වැඩයි මිත්‍රා ඔවුන් දෙකටම කියන ඔබතුමාව දැනුවත් කරා ප්‍රදේශල එකම තමා දැනුවත් ප්‍රදේශලම තමයි මීබල් මාත් කියේ අර ඔබතුමාලා නමගාරින්න මොකක් හරි කරපු මේකත් එක්ක කවුරු හරි එක මුද්දරේ පණිවිඩ සම්මත් කර මොකක් හරි වෙන්නේ නැති අහන්න කියනකො ෆයිනස් බාරව වැඩ කරේ ඒ අතන අපි ගොවි සමිතියෙන් එයාට දීලා එයා තමයි හාලා ඒ වැඩ කරත් කරේ ඊට පස්සේ මේ ඩවුන් එකේ තොරතුරු ඔක් කරනවා කැල්ලා වුණා හැම ගමකටම දුන්නනේ ඔය දෙකට ඊට පස්සේ මේ දෙකත් කැල්ලා පන්සල් වලට තමයි දාන්න දැනට දාලා තියෙන්නේ පන්සලෙ ඊට පස්සේ අවුවට තේමෙනවා වේලනවා රේන ඉඳලා ඒගොල්ලෝ සම්පති කට්ටි තියෙන එකල එකක් ගිහලා මරවදර සම්පාරාවට දැන් මරිට එක රජු සංගරේ හිටපු එක මාත්තර ජීවන් කියලා මාත් එක්ක නේ මාත්තර කියලා තමයි දැනට දාලා තියෙන්නේ මම එකකින් බැලුවා
හොඳයි ඉතින් ඒ ඇස් දෙක කොහෙන් ආපු ඇස් දෙකක්ද කියලා හිතාගන්න බෑ හැබැයි ජනතාවේ චෝදනාව කරනවා ඉතින් මේක විසඳාගත යුතු ප්‍රශ්නයක් ඉතින් මේ අපි මේ සම්බන්ධව වගකිය යුතු නිලධාරීන් කීප දෙනෙක්ව දැනුවත් කරා එක්කෙනෙක්ව දැනුවත් කරන්න හැදුවා එතුමිය තමයි ප්‍රාදේශීය ලේකම්තුමිය වැලියෝ හරි ගියේ නෑ ඒ වැඩේ එතුමිය දුරකථන වලට ඒවා එන්නෙම නෑ ඒ දුරකථන එමුතුම් මේ බෑ ඒවා බෑ ඔන්න ඊට පස්සේ දිස්ත්‍රික් ලේකම්තුමාට කතා කරා එතුමා තමයි රෝහණ පුෂ්පකුමාර මහත්මයා රෝහණ මහත්මයා ඉතින් එතුමා කිව්වා මේ සම්බන්ධයෙන් මං හොයලා බලලා අනිවාර්යෙන් මේකට විසඳුමක් දෙන්නම් මේ ගොවි ජනතාවට මේක නැවත අරන් දෙන්නම් පොදු භාවිතයට මේක නැවත සලසා දෙන්නම් කියලා එතුමා ඉස්සෙල්ලත් එහෙම වැඩ කරපු කෙනෙක් අපි දන්නවා අන්න ඒ නිසා දිස්ත්‍රික් ලේකම්තුමනි මේ ප්‍රශ්නේ විසඳන්න මොකෝ මේක වැලියොය ඔය කියපු කල්යාණිපුර එක ප්‍රශ්නයක් නෙවෙයි මේක රටේම ප්‍රශ්නයක් ඒක හින්දා ඒක විසඳන්න ඔබතුමාට පිනක් අපි එහෙනම් ඔබ හසු වන අතර ආපසු ලංකාවට හරවා එවනු ලැබේ ඔස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි